සුරම්යා පැමිණ වාහනයෙන් බහිද්දි මේදාගේ පපුව ගැස්සින. එන්නේ නම් හොඳකට නෙමේ. සාක්විතිත් ගෙදර නෑ. ඇය සිටියේ බීනි. ඇය දීනියවද වඩාගෙන ගොස් නැන්දම්මාව පිළිගත්තේ ඕන දෙයක් වුණාවි කියයි. අන්න ආච්චම්ම එනවා මැණිකව බලන්න. මේදා කියේ මවාගත් කුළුපක බවකිනි. අම්මත් එක්ක මොනාද කරන්නේ? පාර බලනවාද? යන් අම්මේ ගෙට. සුරම්යා ගෙට පිවිසුණායි. කො ලොකු පුතා නැද්ද? සක්විති ගෙදර නැති වෙලාවක් බල්ලම ඇවිත් දැන් අහනවා ලොකු පුතා නැද්ද කියලා. මේදා සිටින් සිතුවාය. ඒ ගිහින් එහෙමම බුක්ෂොප් එකටත් යනවා කිව්වා අම්මේ. එයාටත් දැන් මේ ගෙදර වැඩක් කරගන්න වෙලාවක් නැහැ නේද? ඒ කතාව මේදාට එච්චර ඇල්ලුවේ නැත. මේ වැඩ ටික ඉතින් මට බල්ල කරන්න පුළුවන් නේ අම්මේ. කොහොමවත් සක්විති ඔෆිස් යද්දි ගෙදර නැහනේ. කෝ එන්න ආච්චම්ම අතර. සුරම්යා කෙල්ලව අතර ගත්තාය. අම්මට තේකක් හදම් මං එන්නම්. එපා මේදා, දැන් මං බීලාවේ. මේදා බිම බලාගත්තේ තරමක බියකිනි. දැන් රසායනු තාසෙලා ලොකු පුතා මොනාද හිතන් ඉන්නේ? ඒ කිව්වේ අම්මේ, එයත් මොනාරි කරන්න එපැයි. ඇයි ලොකු පුතාට පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න? මේදා බිම බලාගත්තාය. මොනවා කරන්නත් කලින් මල්ලිව සනීප කරගන්න ඕන කිව්වේ. ඒක තමයි මාත්මේ කියන්න ආවේ. එනකොට මට හිතුණා ආවේ මාවයි දුවවයි බල්ල යන්න නෙමෙයි කියලා. මේදා සිතින් කීවාය, මම මල්ලි ගැන තීරණයක් අරන් ඉන්නේ. ඒ ගැන මම බලන්නම්. ඒ කිව්වේ අම්මේ, මං පොඩි පුතාගේ අම්මනේ. මං ඒ ගැන බලන්නම්. බලන හැටි හිතාගන්න පුළුවන්. මේදා සිතුවාය, ලොකු පුතා පොඩි පුතාට ආදරේ බව ඇත්ත. ඒත් එයා ගැන තීරණ ගන්න ලොකු පුතාට බෑ. ඔයත් මේදා ලොකු පුතාට බලපෑම් කරන්න එපා. මේදා බිම බලාගෙනම උන්නාය. නැන්දම්ම ආවේ ওই ටික කියා තර්ජනය කර යන්නට බව මේදා තනි. සක්විති දුක්ගිනින්නේ මල්ලිව සනීප කරගන්න. වෙන දෙයකට නෙමෙයි අම්මේ. මං ඒ ගැන බලන්නම්. මං අද යනවා ડોක්ටර් හම්බ වෙන්නත්. සක්විති ඒවා බල්ලා හරියට කරලා නැද්ද අම්මේ? හා? සුරම්යා කතා කළේ නැත. ලොකු පුතාට කියන්න දැන් පවුලේ දිනුවක් බලා ගන්න කියලා. මං කියන්නම්. අදම කියන්නම්. මේදා කිවි කේන් තියෙන්නේ. කොහොමත් අම්මේ සක්විති උන්නේ මල්ලිව සනීප වෙච්ච ගමන් තීරණයක් ගන්න තමා. මොකටද? එයා බිස්නස් එකක් වුණත් පටන් ගන්න නැත්තේ ඒකයි. මල්ලිව සනීප වුණ ගමන් රට යමු කිව්වා. රට යන්න? ඒ මොකටද? ඇයි මේ තියෙන දේවල් මැදද ජීවත් වෙන්න? මං කරන්නේ තයා කියන දේනි අම්මේ. කතා කළොත් යනවා. ඒකයි මල්ලිව ඉක්මනට සනීප කරගන්න යන්නේ. තාත්තරත් කිව්වා මගේ හිතේ. රට යන කතාවක්? ඔව්, පදිංචියටම. මේදා කිව්වේ බිම බලාගෙනය. සුරම්යාගේ පපුවට බරක් දැනුනි. මේ ගියේ ද්විගුණන්න කෙනෙක් බලනවා කිව්වා. එයා මෙහි නාස නැහැ. ඒත් මල්ලි සනීප වෙනකල් ඉඳි. සුරම්යා උන්නේ කතා කරගත නොහැකිවය. අම්මා මල්ලි ගැන ගන්න තීරණයක් ගන්න. ඒ වගේම අම්මේ, අපට කියලා මොරගඩ පවුලෙන් සත පහක දෙයක් එපා. මටේ පවුලි ලොකු පුතාව ලැබුණනේ. මටේ ඇති. අම්මගේ අලුත් ලේලිට ඔක්කොම දෙන්න. ඒත් මල්ලිව ටිකක් සනීප කරගන්න කල ඉන්න. ඒ ජීවිතේ තියෙන්නේ සක්විති අතේ. ඒකයි මගේ මිනිහා මං ගැනව නොබලද්දි මං කරබාගෙන ඉන්නේ. එක ලුණු ගෙඩියක් මේ ගෙදරට ගේන්න එයාට නිවනක් නෑ. මං ඔක්කොම තනියම කරගන්නවා. මල්ලි වෙනුවෙන් එච්චරයි. මේදා කියන්නට ඇතිදී එහෙමම කීවාය. ඒක තමයි කිව්වේ ලොකු පුතාට මෙහෙවලින් අයින් වෙලා ටිකක් ඉන්න කියලා. ඉඳි සනීප වුණාට පස්සේ
ඔක්කොමගින් අයින් වෙයි. මා තේ වෙනකල් තමා බලන් ඉන්නේ. අයියානේ කැක්කුමක් තියෙනවනේ කාටත් වඩා. සුරම්මයා යන්නට නැගිට්ටේ කතා කරන්නට දෙයක් නැතුවේ. සක්විති බොක්ෂොප් එකත් බලාගන්නේ ඒක අයාලේ යන නිසා. බලන්න කෙනෙක් ඉන්නවා නම් අම්මා දාන්න. සක්විති ඒකෙන් සතයක් ගන්නෑ. ඔක්කොම මල්ලිගේ අකවුන්ට් එකට දානවා. එයාටත් ඒක බරක් වෙලා තියෙන්නේ. හොඳ කෙනෙක් බලලා දාන්න. සුරම්මයා වාහනයට නැගී කතා නොකරමේ. දවසක ඔයාට පිස්සු ඇදෙනවා. අර කෙල්ලට කරපු දෙයට. මේදා කිවි සිතෙනි. මේ කතාව ඇත්තද ලොකු පුතා? හැල්මේ ගෙදරා සුරම්මයා සක්විතිකින් ඇසී හුස්මක්වත් නොගෙන. සක්විති උන්නේ මොහොතක් විමුති දෙස බලාගෙන. මොකද්ද අම්මේ? රට යන කතාව පදිංචියට? මේදා අය කියන්නට ඇත. ඔව් මං තාත්තටත් කිව්වා. අම්මටත් කියන්න හිටියේ. ඒ කියන්නේ වා අම්මා අප්පවත් දාලා යනවා? මං ඉඳලා වැඩක් නෑ අම්මේ. සක්විති දිග සුසුමක් හෙලා කීවේය. ඒත් මං යන්නේ මේකව සනීප කරලා. මල්ලි මේවා බලාගනේ. මං කොහොමවත් පිටට ගියේ කානේ. මේ කතාව හිමාලි හොරෙන් අසාගෙන උන්නාය. හොඳ වැඩේ. ගමරට දාලම උට යන්න වෙයි. හොඳ වැඩේ. ඇය සිතුවාය. මේව දාලා යන්න තරම් දෙයක් ඔයාට උන්නේ නැහැ. ඉන්න තරම් දෙයකුත් මට නැහැ. මල්ලිගේ වැඩ අම්මා බලාගනේනේ නේ. සුරම්මයා බිම බලාගත්තාය. මං ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. මන්ද එතකොට මේ ඔක්කොම කරන්න ඕන? අම්මගේ කැමැත්තනේ. සක්විති දෑත් දෙපසට විහිදුවා කීවේ. ඔක්කොම කලේ අර බැල්ලි. ඒකිට මං මෙතන ඉන්න තුන්නා. ඒ අහිංසක කෙල්ල කරපු දෙයක් නෑ අම්මේ. සක්විතිගේ කතාවෙන් සුරම්මයා වියරු වැටුණාය. ඔව් උඹලට ඒකි අහිංසක කෙල්ල. මේ ගෙදර කෑව පට්ට බැල්ලි. සක්විති සිනාසුනේ. අම්මට දවසක තේරෙයි. මොනව තේරෙන්නද? මුගේ ජීවිතේම දුක තමයි. මට ඒවා බල බල ඉන්නත් බෑ. පව්. ඔව් විමුති දෙස බලා කීවේය. සුරම්මයා උන්නේ දැවෙමිනි. උඹලට තාමත් ඕන ඒ පට්ටන්දර බැල්ලිව මල්ලිට ජෝඩු කරන්න නේද? පතාගෙන එන විදියක් තියෙනවා අම්මේ. ඒව මේ අම්මා ඉන්නකල් වෙන්නේ නැහැ. මම මල්ලි ගැන තීරණයක් අරන් ඉන්නේ. ඉතින් කරන්න මං ඒකනේ කිව්වේ අපි යනවා කියලා. එතකොට අපිට මේව පේන්නේ නැහනේ. අම්මා ඕන දෙයක් කරන්න. ඒත් මේක මෙහෙම ඉඳිද්දි මට යන්න බෑ. එච්චරයි. සක්විති ස්ථීරාණින් කීවේය. මං ගොඩක් කලකිරලා ඉන්නේ අම්මේ. මං විතරක් නෙමේ මගේ ගෑණිත් කලකිරලා ඉන්නේ. අපි දවසක යනවා. අපිව නවත්තන්නත් හදන්න එපා. මං අම්මට තව දෙයක් කියන්නම්. මේ ගෙදරින් අම්මා ගහලා පන්නපු කෙල්ල තාම අපි ඇස් දෙකට දැක්කේ නෑ. ඒ කෙල්ල මේ මොනවද දන්නෙත් නෑ. ජීවත් වෙලා ඉන්නවද දන්නෙත් නෑ. ඒ නිසා ඒ කෙල්ලට බැනලා පව් පුරවා ගන්නත් එපා. සක්විති පහලට බැස්සේ ওই ටික කියාය. සුරම්මයා ගල් ගැසුණක් මෙන් බලාගෙන උන්නාය. පුදුම දෙයක් නේ මේ පට්ට බැල්ලියෙක් ගැන පුදුම ආදරයකින්නේ කතා කරන්නේ. ඒ ඇයිද සුරම්මයාට සිතා ගන්නට නොහැක. මේ කතා බහ අසා කාටත් වඩා සතුරු වේ හිමාලිය. දෙයියොත් මාර දේවල් කරන්නේ. දුෂ්ටයව නිකම් අයින් කරලා දෙනවා. මාරයි. ඇය සිතුවාය. සක්විති ගෙදරාවේ හොඳටම කලකිරුණු සිතිනි. ඔහුව දකිද්දීම මේදා සියල්ල තේරුම් ගත්තාය. බුක්ෂොප් එකටත් ගියාද? නෑ බබා මං යන්නේ. ඕන ඉලව්වක් වෙද්දීන්. අම්මා කතා කළාද? මෙහෙත් ආවද? ඔව් ඇවිත් තර්ජනය කරලා ගියා. බලපෑම් කරන්න එපා කියලා. මං එතකොට කිව්වා අපි යනවා කියලා. වෙන මොනා කියන්නද? සෝරි බබා. අනේ මට මොකද? දැන් නම් යන්න මිහිතෙනවා. මිහිඳල වැඩක් නැහැ.
සක්විති මේදා දෙස බැලුවේ හද දැවී යද්දීය. ඔව් වැඩක් නෑ. මල්ලියෝ මොනහරි කරලා සනීප කරලා දාන්න. නැත්තම් යන තැනක සැනසීමක් නෑනේ. මාත් හිතුවා කරලා අපි යම්. අපි හිතන දේවල් කවදාවත් වෙන්නේ නෑ. මේදා සිනාසුණාය. ඒක කවදාරි වෙනව මහත්තයෝ. ඒත් ඇයි අපි ඒක දෛවයට ඉඩ දෙමු. සක්විත සිතුවේ අම්මා හිමාලි ගැන මහ ලොකෝට හිතන් ඉන්නේ. මල්ලිව දෙයි කියලා. මල්ලිව දෙයි. මන් දන්නවා සමහර විට ඔයා හිතනේවා වෙයි. ඒ දවසක මේ ඔක්කොම විහිළුවක් වෙයි. කවදටද? කෙල්ල ආපු දාට පුංචි විමුක්ති කෙනෙක් අරගෙන. සක්විති දැස් අයාගෙන මෙන් මේදා දෙස බලා උන්නේ. දෛවයට ඒක කරන්න ඉඩ දෙමු. ඔයා හිතන්න එපා. මේදා සක්විතිගේ හිස අතකා කීවාය. ඇයි කියන්නේ ඇත්තේ සක්විතිටද සිතුනේ.